සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව. ඉතින් අදත් ඔයාලා එක්ක වෙලා ඉන්නේ ප්‍රායෝගික වීඩියෝ එකක් එක්ක. ඒ තමයි අද අපි කතා කරන්න යන්නේ රෝස ශාකයක් එයාලේ ඇර කරගන්න විදිය. එහෙම නැත්නම් අතු බැඳීම කියන්නේ මේක තමයි. ඉතින් මේ වීඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ බලන්නේ රෝස ශාකයක් එයාලේ ඇර කිරීම. එහෙම නැත්නම් අතු බැඳීම ගැන සිංහල භාෂාවෙන් YouTube මාධ්‍ය තුල අඩංගු පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න ඕන නම් ඔයා තාමත් plant technology YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එයා layer එකක් එහෙම නැත්නම් වායව අතු බැඳීමක් මගින් අපිට පහසුවෙන්ම තෝරගත්ත ශාකයක අත ගහේ තිබීම මුල් අද්දවා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අපිට හඳුන්වන්න පුළුවන් ශාක වර්ධක ප්‍රචාරණය කරන එක් ප්‍රචාරක ක්‍රමයක් විදියට. ඉතින් අපි මුලින්ම වායව අතු බැඳීමකට රෝස අත්තක් ලක් කිරීමේදී ඊට සුදුසු රෝස අත්තක් තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් පැන්සලක පමණ ප්‍රමාණයේ අත්තක් තමයි අපි මේකට යොදාගන්නේ. ඊට පස්සේ මේ ආකාරයෙන් තෝරගත්ත අත්තේ කැපුමක් යෙදීමට සුදුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. මේ සඳහා තෝරගන්න ඕනේ මම මෙතෙන්දී යොදාගෙන තියෙන ස්ථානය වගේ අංකුරයක් ආපු ස්ථානයකට අඟලක් පමණ පහලින්. ඉතින් මේ ආකාරයට අංකුරයට පහලින් කැපුමක් යෙදීමේ රහස තමයි මේ අංකුර මගින් ඔක්සින් කියන හෝමෝනේ නිපදවීම සිද්ධ වෙනවා. ශාකයක මුල් අද්දලා ගැනීමට ප්‍රධානම බලපාන හෝමෝනේ තමයි ඔක්සින් කියන්නේ. ඉතින් ඒ වගේම මේ ඔක්සින් කියන හෝමෝනේ ගුරුත්වයට සංවේදී රසායනික ද්‍රව්‍යය. ඒ නිසා ශාකයේ ඉහළ සිට පහළට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් අපි අංකුරයකට පහලින් කැපුමක් යොදලා එතනින් යාලේ එකක් කරන්න හදනවනම් ඉතාමත් පහසුවෙන් එතනින් මුල් අද්දවා ගැනීම අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතෙන්දී මුලින්ම අපි කැපුම යොදන ස්ථානේ හා ඒ අවට ස්ථානේ විස බීජ හරණය කරගන්න ඕනේ. අපිට පුළුවන් කොමාරිකා මේ ආකාරයෙන් මේ ප්‍රදේශයේ තවරලා විස බීජ නාශනය කරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් සර්ජිකල් ස්ප්‍රිට් එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ රසායනික ද්‍රව්‍ය භාවිත කරලත් මේ විස බීජ නාශනය කරගන්න පුළුවන්. මුල් අද්දවා ගැනීමේ මාධ්‍ය විදියට කොහොබත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ කොහොබත් තම්බල යොදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට මේ සඳහා පස් භාවිත කිරීමටත් හැකියාව තියෙනවා. නමුත් පස් භාවිත කරද්දී අනිවාර්යෙන් හොඳින්ම ජීවාණුහරණය කරලා ගන්න ඕනේ. මේ සඳහා ඔයාලට දිලිරි නාශකයක් භාවිත කරලා හෝ වෙනත් ක්‍රමයක් මගින් ජීවාණුහරණය කිරීමට ලක් කරන්න පුළුවන්. පසුව අපි මේ ආකාරයෙන් විනිවිද පෙනෙන ඉටි බෑග් එකකට මේ කොහොබත් ටික යොදා ගන්න ඕනේ. අපි මේ කොහොබත් ටික හොඳින් තද වෙන්න ගැට ගසා ගන්න ඕනේ. පසුව අපි තදට බැඳගත්ත කොහොබත් සහිත බෑග් එක මේ ආකාරයෙන් පලා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපිට පහසෙම මේ එයා ලේයර් එකේ කැපුම යොදන ස්ථානයට මේ මාධ්‍ය තියාගන්න පුළුවන්. ඒ වගේම කොහොබත් හෝ ජලය භාවිත කරනවා නම් 130ත් 50ත් පමණ තෙතමනයක් සහිතව තමයි අපි මේකට යොදා ගන්න ඕනේ. ඒත් එක්කම අපි කැපීම සඳහා යොදා ගන්න පීය හෝ බ්ලේඩ් එක අනිවාර්යයෙන්ම ජීවාණුහරණය කරලා තියෙන්න ඕනේ. මොකද මෙතෙන්දී අපි රෝස ශාකයේ කඳ විවෘත කිරීමක් සිද්ධ කරන නිසා. ඉතින් ඔයාලට උණු ජලයේ තම්බාගෙන ජීවාණුහරණය කිරීම හෝ සර්ජිකල් ස්ප්‍රිට් එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන රසායනික ද්‍රව්‍ය භාවිත කරලා විස බීජ නාශනය කර ගැනීමටත් හැකියාව තියෙනවා. පසුව අපි කැපුම සඳහා යොදාගත් ප්‍රදේශයේ මේ ආකාරයෙන් කැපුමක් යොදන්න ඕනේ. මේ කැපුමේදී අනිත් එයාලේ වගේ ශාකයේ පොත්ත ඉවත් කිරීම සිද්ධ කරන්නේ නැහැ. මේ ආකාරයෙන් කැපුම කඳ මැදට යන ආකාරයෙන් යොදන්න ඕනේ. ඒ වගේම මේ කැපුම යොදන ස්ථානයේ බාධකයක් හිර කිරීමටත් අපිට හැකියාව තියෙන්න ඕනේ. මෙතෙන්දී සිද්ධ වෙන්නේ අපි මේ රෝස ශාකයේ ද්විතීක කැම්බියම විවෘත කරගන්නවා. ඉතින් මේ ද්විතීක කැම්බියමේ සෛල මගින් තමයි ශාකයක නව අවයව හා නව ක්‍රියාකාරී සෛල නිපදවන්නේ. මේ තාක්ෂණයේදී වෙන්නේ ද්විතීක කැම්බියමේ සෛල මගින් නව මුල් ඇති කර ගැනීම. අපි මේ ආකාරයෙන් රෝස ශාකයේ අත්තේ පැත්තක් විවෘත කරගත්තට පස්සේ කඳේ අනිත් කොටසේ ප්ලොයමේ පටකය සහ සෛලමේ පටකය හරහා ශාකයේ ද්‍රව්‍ය පරිවාහනය හා ජල පරිවාහනය සිද්ධ වෙන නිසා ශාකයේ ඉහළ ප්‍රදේශවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේකට බාධකයක් තියාගන්න ඕනේ. මේ සඳහා මම යොදාගන්නේ මේ ආකාරයෙන් ඉතා කුඩාවට කපාගත්ත පෑන් එකකින් යොදාගත්ත බට කැබල්ල. මේ කොටස මෙතන හිර කරන්න පුළුවන්ද කියලා අපි කලින් පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් බාධකයක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. මේ බාධකේ තියන්න හේතුව තමයි අපි කපපු කොටසේ ද්විතීක ගැම්බියම හා අපි කපපු නැති කොටසේ ද්විතීක ගැම්බියම එකට එකතු වෙන එක වළක්වන්න. අපි මේ බාධකේ තිබ්බේ නැත්තම් මේ කොටස් දෙක යාවීම සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් අපි බද්ධයකදී සිද්ධ කරන ආකාරයටම. පසුව අපි මේ කපුපු ස්ථානයේ රූටෝන් හෝමෝන් ටිකක් තවර ගන්න ඕනේ. ඉතින් ඔයාලට රූටෝන් හෝමෝන් භාවිතා කිරීමට හැකියාවක් නැත්නම් කොමාරිකා ටිකක් තවර ගන්න පුළුවන්.
කොමාරිකා කියන්නේ ස්වභාවික හොඳ මුල්ලද්දවීමේ උත්තේජකයක්. ඒත් එක්කම තවත් දෙයක් තමයි අපි මේ රූටොන් හෝමන් එක තවරගද්දී ශාකයේ කැපුම යොදපු ස්ථානයේ එහෙම නැත්නම් කැපුම් තලයේ අතින් ස්පර්ශ නොකිරීමට වග බලා ගන්න ඕනේ. මේ ආකාරයට රූටින් හෝමෝන් එක තවර ගත්තට පස්සේ අපි කලින් යොදාගත්ත බාධකය මේ කැපුම අතර රඳවන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ කැපුම් තල දෙක ඈත් වෙලා තියෙන්නේ. මේ කැපුම් තල දෙක තවදුරටත් යාවීම සිද්ධ වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ඈත් වුණාම අපි මේ කපපු ස්ථානෙන් නව මුල් ඇතිවීම සිද්ධ වෙනවා. කලින් කිව්ව ඔක්සිනුත් බලපෑමට ලක් වෙලා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපේ මාධ්‍ය මේ සඳහා බැඳගන්න. කලින් සකසගත්ත කොහොබත් බෑග්ගේ කැපුම යොදපු පැත්ත මේ රොස්සාකේ කැපුම යොදු ස්ථානෙට තියලා හොඳින් තද වෙන්න බැඳගන්න අපිට පුළුවන්. ඉතින් ඒ වගේම ශාකේ උඩ අතර පැත්තට පොලිතින් මල්ලේ නොකැපූ පැත්ත තියෙන ආකාරයට ස්ථානගත කිරීමට අපිට පුළුවන්. මේ මගින් වැහි ජලයෙන් හෝ ජල සම්පාදනය මගින් මේ යාලයක ඇතුළට ජලය ගමන් කිරීම පාලනය කර ගැනීමට අපිට හැකියාව තියෙනවා. හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ යාලයකේ අවසාන පියවරට. ඒ තමයි මේ යාලයක හොඳින් තදට බැඳ ගැනීම. ඉතින් මේ සඳහා ඔයාලට නූලක් හෝ වෙනත් ආකාරයෙන් ලණුවක් භාවිත කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ ආකාරයෙන් අපේ පොලිතින් බෑග් එකේ දෙකලවර ජලය ඇතුළට ගමන් නොකරන ආකාරයට තදින් බැඳ ගැනීමට හැකියාව තියෙනවා. මේ මගින් යාලයක කුණු වීමට තියෙන අවස්ථාව නැති කර දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. යාලයරකේ මුල්ලද්ද වීමට ටික කාලයක් යනවා. සාමාන්‍ය මාස දෙකමාරක කාලයක් පමණ යනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ ආකාරයෙන් එයා ලේයර් කරලා මුල්ලද්දවපු රෝස ශාකයක්. ඉතින් ඔයාලට පේනවා මේ රෝස ශාකයේ අත්තේ මුල්ලද්ද වීම ආරම්භ වෙලා තින්නේ. ඉතින් මේක තවදුරටත් මුල්ලද්ද වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මම තව වීඩියෝ එකකින් මේ පැල බඳුන්ගත කර ගැනීම සහ නියමිත ආකාරයෙන් බිම සිටවා ගැනීම ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. මොකද ඔයාලගේ අදහස් ඔයාලා වෙනුවෙන් ඉදිරියේදී වීඩියෝ අදාද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාම ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට යටත් තියෙන bell icon එක click කරලා notification on කරගන්න. ඉතින් අදට ගින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.